ක්‍රීඩාව සැලකෙන්නේ මිනිසාට නිරෝගී භාවය පවත්වාගෙන යාමට අවශ්‍ය එක් සාධකයක් ලෙසයි. එහෙත් ක්‍රීඩාවේ නිරත වීමේදී අනතුරු සිදුවීමද සාමාන්‍ය වන අතරම ඇතැම් අනතුරු ක්‍රීඩකයන්ට ජීවිතය පවා අහිමි කරනු ලබනවා. මේ ක්‍රීඩාවේදී සහ ක්‍රීඩාව වෙනුවෙන් ජීවිත අහිමි වූ ලොව ප්‍රකට ක්‍රීඩා තරු පිළිබඳයි. මෑතකදී මෙම ලයිස්තුවට එක් වූ ක්‍රීඩකයා වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම යෝජනය කළ ආරම්භක ප්‍රතිකරු පිලිප් හිව්ස් වනවා. සිය මංගල එක්දින තරගයේදීම ලංකාවට එරෙහිව ශතකයක් ලද පිලිප් හිව්ස් දෙවන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව ඉනිම දෙකේදීම ශතක ලැබමින් වාර්තා අතරටද එක් වුණා. කෙසේ වෙතත් මෙම ක්‍රීඩකයාට දිවිය අහිමි වූයේ 2014 වසරේ ඔක්තෝබර් 25 වනදා සිඩ්නි පිටියේදී පැවති ක්‍රිකට් තරගයක් අතරතුරයි. ප්‍රාන්ත තරගයක් වූ එහිදී සීන් ඇබෝට් විසින් යොමු කළ පන්දුවක් පිලිප් හිව්ස්ගේ හිස් ආවරණයටද හානි කර ගෙලේ ගැටුණු අතර ඔහු වහාම රෝහල් ගත කිරීමටයි පියවරගෙන තිබුණේ. එහෙත් දින දෙකකට පසු පිලිප් හිව්ස් මරණයට පත් වූයේ මොළය අභ්‍යන්තරයේ ලේ වහනයක් හේතුවෙනුයි. මෙසේ ක්‍රීඩාව වෙනුවෙන් ජීවිතය අහිමි වූ තවත් චරිතයක් ලෙසයි කොලොම්බියානු පාපන්දු ක්‍රීඩක ආන්ද්‍රේස් එස්කොබාර් නම් වන්නේ. කොලොම්බියානු පාපන්දු පිල නියෝජනය කළ ඔහු පාපන්දු කුසලානේ සුවිශේෂ චරිතයක්ද වුණා. එහිදී ඇමරිකාවට එරෙහි තරගයකදී කොලොම්බියාව ගෝල 2-1 ලෙස පරාජය වී තරගාවලියෙන් ඉවත්වීමට හේතු වූයේ ආන්ද්‍රේස් එස්කොබාර් අතින් අත්වැරදීමකින් පන්දුව සිය ගෝලයටම යොමු වීම හේතුවෙනුයි. එම පරාජයෙන් පසු කොලොම්බියානු පාපන්දු පිළ සිය රට පැමිණි අතර ඉන් දින කිහිපයකට පසු මෙම සුපිරි ක්‍රීඩකයා වෙඩි තබා ඝාතනය කෙරුණා. ඒ පාපන්දු ලෝක කුසලානේදී ඔහු අතින් සිදු වූ අත්වැරදීමට පලිගැනීමක් ලෙසයි. ක්‍රීඩාව හේතුවෙන් ජීවිතය අහිමි වූ තවත් ප්‍රකට ක්‍රීඩකයෙකු ලෙසයි බ්‍රසීලයේ ෆෝමියුලා 1 ශූරයෙකු වූ අයටින් සෙන්නා හැඳින්වෙන්නේ. 1994 වසරේ ඉතාලියේ ඉමෝලා ධාවනපතියේ පැවති තරගයකදී ඔහුගේ රථය ලිස්සා ගොස් කොන්ක්‍රීට් තාප්පයක ගැටුණු අතර මෙම සුපිරි ධාවකයා එහිදී ක්ෂණික මරණයකට ලක්ව තිබුණා. ඔහු සුපිරි මෝටර් රථ ධාවකයෙකු වන මාකර් පවා අභිභවාගිය සුපිරි ධාවකයෙකු වූ අතර ෆෝමියුලා 1 ඉතිහාසය පවා වෙනස් කළ හැකි ධාවකයෙකු ලෙසද නම් කරනු ලැබ තිබුණා. මේ අතර කැනේඩියානු මල්ලව පොර ශූරයෙකු වූ ඔයන් හාට්ද ලෝක මල්ලව පොර ශූරතාවලිය අතරතුරයි මරණයට පත් වූයේ. තරංගයට පෙර අඩි 78 උසකින් පුහුණු වීම සඳහා ඔහු පණින ලද අතර එම පිම්ම වැරදි යාමෙන් මෙම ක්‍රීඩකයා මරණයට පත් වුණා. ඒ ඉල ඇටවලට සිදු වූ බරපතල තුවාල හේතුවෙනුයි. මියුනිච් 1972 ඔලිම්පික් උළෙලද ක්‍රීඩකයන් රැසකටම ජීවිත අහිමි කළ තරගාවලියක් බවටයි පත් වුණේ. එහිදී ඊශ්‍රායල ක්‍රීඩකයන් රැඳී සිටි කලාපයට පලස්තීන ත්‍රස්ත කණ්ඩායමක් ඇතුළු වූ අතර ඔවුන් ඊශ්‍රායල ක්‍රීඩකයන් ප්‍රාණ ඇපයට ගනු ලැබුවා. ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුමේදී ඊශ්‍රායල ක්‍රීඩකයන් රැසක්ම මරණයට පත් වූයේ අවාසනාවන්ත ලෙසයි. දැනුම ගෙන එන ලංකා ඒ නිවුස් නවතම වීඩියෝ දිනපතා සවස 6ට බලාපොරොත්තු වන්න.